චිත්‍රයේ වැඩි ආකර්ෂණයක් ආදරයක් දිනා ගනිමින් පුංචි හාමුදුරු නමක් ලෙස ප්‍රේක්ෂක හදවත්වල ලැබුණත් කවිස් දැන් සිදුනාටියේ පොඩි හාමුදුරු වෙලා කොච්චර කල්ද? දැන් අවුරුදු 3ක් වෙනවා. පොඩි හාමුදුරු කෙනෙක් විදියට කවිස්ට මේ සිවුර ඇඟට දාගෙන ඉද්දී මොකද හිතුනේ? මුලින්ම නම් ටිකක් බයක් හිතුනේ. ඒත් ඉතින් ආසාවක් හිතුනා මේ චරිත කරගෙන යන්න. මේ වෙදින කවිස්ට සිවුර තනියම ඇඳගන්න පුළුවන් ඇති. තවම නම් බෑ. අම්මා තමයි අඳන්නේ. පුංචි හාමුදුරු කෙනෙකුගේ චරිතයක් කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ? ගොඩක් සතුටුයි. ගොඩක් දෙනෙක් මේ චරිතය නිසා මාව දැනගත්තා. ඔය ගියත් මගෙත් එක්ක කතා කරනවා. ගොඩක් දෙනෙක් මට ආදරෙයි. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මට හම්බ වුණා. ඉස්කෝලෙන් තියෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද? ඉස්කෝලෙදිත් ඉතින් ගොඩක් දේවල් හොඳයි කියනවා. යාළුවොත් හොඳයි කියනවා. මට කතා කරන අයත් ගොඩ දෙනෙක් හොඳයි කියනවා. ඒ හැමෝම කියන්නේ හොඳයි කියලා තමයි. පිටරටවල ඉන්න අයත් කතා කරනවා. ඉතින් ඒ හැමෝම මටත් මගේ චරිතයටත් ආදරෙයි. එතකොට මට සතුටුයි. සෝරද පුංචි හාමුදුරුවන්ගේ චරිතේ කවිෂ්ට ලැබෙන්නේ කොහොමද? මම මුලින්ම FM දෙරණ නාලිකාවේ පුංචිතරු කියලා වැඩසටහනකට සම්බන්ධ වෙලා හිටියා. ඒකෙන් තමයි මම මේ චරිතයට සම්බන්ධ කරගත්තේ. මේ චරිතය කරද්දී කවිෂ්ට මොකද හිතෙන්නේ? මට මුලින්ම නම් හිතුනේ සිවුරා කඳිනේ නැතුව කරිස්මයි ෂර්ට් එකයි ඇඳගෙන මේ චරිතය කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඇයි ඒ සිවුර ඇඳගෙන ඉද්දි හරි අමාරුයි. බෙල්ට් එකත් බඩට තද කරලා එහෙමනේ තියෙන්නේ. ඉතින් දුවල පැනලා සෙල්ලම් කරන්න බෑනේ එතකොට. මේ චරිතය කරද්දී ඇත්තටම පොඩි හාමුදුරු කෙනෙක් වෙන්න හිතිලා නැද්ද? නෑ, මම ආස නෑ. එතකොට පන්සලේ ඉන්න වෙන්නේ. කවිස් මේ චරිතය හැර වෙන සාමාන්‍ය චරිත කරලා තියෙනවනේ. ඒවත් එක බලද්දී හාමුදුරු චරිත කිරීම අපහසුද? ඔව්, සිවුරක් ඇඳගත්තම වැඩිපුර දුවල පැනලා ඉන්න බෑනේ. ඒක ඇඟටත් අමාරුයි. දැන් වෙනත් චරිත වලට කතා කරලා තියෙනවද? ඔව්, තව නාට්‍ය වලට කතා කරලා තියෙනවා. ඒත් මේ නාට්‍ය ඉවර වෙනකම් මට යන්න බෑ. කවිස් දැන් කේවෙනි පන්තියේදී ඉගෙන ගන්නේ. 4 වසරේ ශාන්ත පීතර පාසලට තමයි යන්නේ. යාළුව කතා කරන්නේ කවිස් කියලාද? එහෙමත් නැත්නම් සෝරත හාමුදුරුවෝ කියලාද? එහෙනම් දෙගෙම කතා කරනවා. නම දන්නේ නැති අය සෝරත කියලාත් කතා කරනවා. වැඩියෙන්ම කැමති කවිස් කියනවටද සෝරත කියනවටද? කවිස් කියලා කතා කරනවට කැමති. ඇයි සෝරත කියන්නේ ජනප්‍රිය නමක්නේ. ඔව් ඉතින්. ඒත් මගේ නම කියනවට මම කැමති. මගේ නම කවිස් විහඟ. ඉතින් මේ වෙසක් වලට කවිස්ලගේ ගෙදර මොකද කරන්නේ? අපි ලොකු කූඩුවක් හැදුවා. තුරණක් වගේ ලොකු එකක්. හැම වෙසක් එකටම තාත්තා වෙසක් කූඩු හදනවා. මමත් ඒවට උදව් කරනවා. කවිස්ට තනියම වෙසක් කූඩුවක් හදන්න බැරිද? තනියම නම් බැහැ. ඒත් කූඩු අලවන්න මං ඒවට උදව් කරනවා. අපේ ගෙදර වෙසක් කූඩු 10ක් විතර හදනවා. තා මොනාද කරන්නේ? බකට් පත්තු කරනවා. බල්බල් දාලා හැම මුළු ගෙදරම සරසනවා. දන්සල් වලට යන්නේ නැද්ද? දන්සලක් අපිත් දෙනවා. බීම දන්සලක්. දන්සල් වලට යන්නත් කැමති. වැඩිපුරම කැමති නම් අයිස්ක්‍රීම් දන්සල් වලට යන්න තමයි. එතකොට සිල් අරගෙන නැද්ද? සිල් අරගෙනත් තියෙනවා. මේ සැරේ අපිට රටේ පවතින තත්ත්වයත් එක්ක වෙසක් සැනකිලි නැති වුණානේ. ඉතින් දුක නැද්ද කවිෂ්ඨ? දුකයි නේන්නම්. ඒත් ඊළඟ පාරත් වෙසක් එනවනේ. ඊළඟ පාර නැති වුණ මේ වෙසක් සමරන්න පුළුවන් නේ එතකොට. හොඳයි කවිෂ්ඨ, එතකොට ලොකු නම කවුරු වෙන්නද කැමති? දැන් ඉතින් හිතාගෙන ඉන්නේ පයිලට් කෙනෙක් වෙන්න තමයි. ලොකු නම මොනව වෙයිද දන්නේ නැහැනේ. තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නවතම වීඩියෝ නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක හා බෙල් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.